ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනෝතු ප්‍රථමයෙන් සිරස්තල මා සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතයයි දේශපාලන විරුද්ධවාදීන්ගේ බොරු ප්‍රචාර නොවේ තරාතිරම නොබලා නීති අකුරටම කොවිඩ් මර්ධනයේට දැනටමත් රුපියල් මිලියන 70000ක් චන්ද අපේක්ෂාවෙන් පමණක් යමෙක් සතුට කරන්න මම කැමති නැහැ මට අවශ්‍ය රටට ජනතාවට සෞභාග්‍ය උදා කිරීමයි ජනපති ජාති අමතමින් කියයි යහපාලනීය ෆේල් අගමැති කියයි ගෝඨාභය සහ රජය ෆේල් මනෝ කියයි මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට ආසාදිත රෝගීන් සංඛ්‍යාව 18000 ඉක්මවයි රට තුල ආందోళනයක් ඇති කළ රැපිඩ් පරීක්ෂණ ඇරඹෙයි දෛනිකව නව රෝගීන් 400ක් 500ක් වාර්තා වීම රටට දැඩි අවධානම් තත්ත්වයක් රජයේ වෛද්‍ය නිලධාරීන් අනතුරු හඟවයි මෙවර අයවැය ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුම් කිරීමක් හඳුන්නේ තිගෙන් චෝදනා මාධ්‍යට අත තියන්න එපා විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක් ප්‍රථමයෙන් දේශීය පුවත් ජනාධිපති දුරේට පත්වී වසරක් සපිරීම නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාතිය අමතනු ලැබුවා. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ තම සාර්ථකද අසාර්ථකද යන්න තීරණය කිරීමේ හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය පමණක් බවයි. කොවිඩ් තත්ත්වය පාලනය කරමින් ගත වූ වසරෙන් ඉදිරියටත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. රටත් ජනතාවත් සෞභාග්‍ය කරායක් රැගෙන යාමට කටයුතු කරන බවත් තම කිසිදු තර්ජන හෝ ගර්ජන වලට බිය නොවන බවත් ජනාධිපතිවරයා ජාතිය අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. අයිබෝවන් මට එදා ඡන්දය ලබා දුන්නේ බහුතරයක් සිංහල ජනතාව බව රහසක් නොවේ. ඔවුන් ඒකරාශී වුණේ බෙදුම්වාදය අන්තවාදයට ත්‍රස්තවාදයට සහාය දෙන විවිධ දේශීය මෙන්ම විදේශීය බලවේගයන් හා මතවාදයන් හමුවේ සිංහල ජාතිය අපේ ආගම ජාතික සම්පත් හා පාරම්පරික උරුමයන් විනාශ වීමේ තර්ජනයකට ලක්වෙමින් පවතින බවට සාධාරණ බිය ඔවුන් තුල තිබෙන නිසායි ජනතාව මගින් කළ ප්‍රධානතම ඉල්ලීම රට බේරා දෙන්න යන ජනතාව ඉල්ලා සිටි ආකාරයට රට සුරක්ෂිත කරන්නට අවශ්‍ය පියවර අප මේ කෙටි කාලය තුල ගෙන තිබෙනවා මගේ දුර කාලය තුල ජාති ආගම් ભેදයකින් තොරව සියලු පුරවැසියන්ට සාධාරණත්වය ඉටුවන ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන පාලන තන්ත්‍රයක් රට තුල ඇති කරන අතර මේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව රටේ ඒකීය භාවය ආරක්ෂා කරන බවට බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවටත් එදා රුවන්වැලි සෑ පුදබිමේදී ප්‍රතිඥාවට අනුව මම සෑම විටම ක්‍රියා කොට තිබෙනවා මා ජනාධිපතිවරයා වශයෙන් පත්වන්නට පෙර ආගමික අන්තවාදීන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා නිසා මේ රටේ ජීවිත ගණනාවක් විනාශ වී තිබුණා පාතාලය බලගත් වී රටපුරා ඝාතන රැල්ලක් ආරම්භ වී තිබුණා. ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ගනුදෙනු කරුවන්ගේ තිප්පලක් බවට පත් වී තිබුණා. බුද්ධ්‍යංශ හා ආරක්ෂක අංශ දුර්වල වීම නිසා රට අනාරක්ෂිත වන තත්ත්වයක් ඇති වෙමින් තිබුණා. පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ඓතිහාසික පුදබිම් පවා අන්තවාදීන් විසින් ආක්‍රමණය කොට තිබුණා. කඩා වැටී තිබූ බුද්ධ්‍යංශ ප්‍රතිව්‍යුහගත කොට ඒවා යලි පණ ගන්නවන්නට කටයුතු කළා. ඒ අනුව මොනම ආකාරයේ හෝ අන්තවාදයකට යලි හිස එසවීමට ඇති ඉඩකට අපි පාලනය කර තිබෙනවා. මත් උවදුර පාලනය කිරීම සඳහා ඉතාමත්ම විධිමත්තා සක්‍රීය වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබෙනවා. තවදුරටත් මේ රටේ ජනතාව පාතාල කල්ලිවලට කප්පම් කරුවන්ට ජාවාරම් කරුවන්ට බියෙන් ජීවත් වන්නට අවශ්‍ය නැහැ. රණවිරුවන් පාවා දෙන ජාතික සම්පත් විකුණන කෙටිකාලීන වාසි වෙනුවෙන් ඕනෑම ගිවිසුමක් පිළිගන්නට සූදානම් විදේශ බලවේගවලට රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට ඉඩ දෙන යුගය දැන් අවසන් වී තිබෙනවා. කිසිදු රටකට ගැති නොවන බලවත් ජාතීන් අතර ගැටුම්වලට පාර්ශවකරුවෙක් නොවන අභිමානවත් ස්වෛරී රටක් ලෙස අපි යලිත් අපේ ස්ථාවරය ලොවට පෙන්වා තිබෙන
गतवु काले तुल अपि किसिदु आकारेकिं अधिकरणेट वो पोलिसीयेट बलपैम कले नहें। लंकाव तुल फलमु कोविड रोगियालेस वार्तावन विटात् අප විසින් ඉදිරියේ ඇතිවිය හැකි කෝවිඩ් රැල්ලක් පාලනය කරන්නට කාර්ය සාධක බලකායක් පිහිටුවා සැලසුම් සකස් කිරීම ආරම්භ කොට තිබුණා ඒ නිසා අපට ඉතා ඉක්මනින් කොරෝනා පළමු රැල්ල පාලනය කරන්නට පුළුවන් වුණා කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීම PCR පරීක්ෂණ හා සුබ සාධන කටයුතු සඳහා මේවන විට රජය රුපියල් මිලියන 70,000කට වඩා වියදම් කොට තිබෙනවා මා සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලා හරහා පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවේ අද ලෝකයේ පුරා කෝවිඩ් දෙවන රැල්ල පැතිර යනවා කලින් වතාවේ මෙන්ම මෙවරත් අපි ක්‍රියා කරන්නේ සැලැස්මක් ඇතුවයි ඉද ලැබුණු හැම අවස්ථාවකම මම ජනතාව අතරට යනවා මම උපදෙස් දී තිබෙන්නේ ඇමතිවරුන් රාජ්‍ය ඇමතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන්ටත් නිරන්තරයෙන් ජනතාව අතරට ගොස් ඔවුන්ගේ සැබෑ ගැටලු වටහාගෙන ඒවාට විසඳුම් සෙවීමට කටයුතු කරන ලෙස නීති පොතට මුවාවි තම වගකීම් ඉටු කිරීම පැහැර හරින්නේ නැතුව ජනතාවගේ සාධාරණ අවශ්‍යතාවයන් කඩිනමින් ඉටු කර දෙන ලෙස මම සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මා විටින් විට රාජ්‍ය දෙපාර්තමේන්තු හා ආයතනවලට යන්නේ මෙය නිසියාකාරව සිදුවනවාද යන්න සොයා බැලීමටයි ඉදිරියට මා මෙය දිගටම කරන්නට බලාපොරොත්තු වෙනවා සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන තුල නාස්තිය හා දූෂණය සම්පූර්ණයෙන්ම නවතර කිරීමට පියවර ගත යුතු අතර මේවාට සම්බන්ධ වන පුද්ගලින්ට තරා තිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා මම නිරන්තරයෙන්ම අභියෝගවලට මුහුණ දී ජයගත් කෙනෙක් මම පුහු තර්ජන ගර්ජන වලට බියවන කෙනෙක් නෙවෙයි ප්‍රශ්න වලට මුහුණ දී ඒවා විසඳනවා මිස ඒවායින් මිදී පලායන පුරුද්දක් මට නැහැ හුදෙක් ඡන්ද අපේක්ෂාවෙන් පමණක් යමෙක් සතුටු කරන්නට මට අවශ්‍ය නැහැ මට අවශ්‍ය පොරොන්දු පරිදි මේ රටේ ජනතාවට සෞභාග්‍ය උදා කර දීමටයි. ඒ අරමුණ ඉටු කිරීම සඳහා හෘද සාක්ෂියට එකඟව අවශ්‍ය කරන ඕනෑම පියවරක් ගැනීමට මම පසුබටවන්නේ නැහැ. මම මගේ රටට ආදරය කරන ඔබෙත් මගේ මව්බිම සෞභාග්‍ය කරා ගෙන යාමට දායක වන ලෙස මා ඔබ සියලු දෙනාගෙන්ම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාටම තිරුවන් සරණයි. අද දින මෙරටින් කොරෝනා මරණ 3ක් පිළිබඳව වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරස අසාධනීය වීම හේතුවෙන් සිදු වූ මරණ 3ක් පිළිබඳ තොරතුරු අද පසුරුව වන විට වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 69ක් ලෙසයි. අද දින වාර්තා වූ මරණ තුන අතර කඳන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙක් වනවා. ඔහු නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 වෛරසය අසාධනීය සමග ඇති වූ දේවැඩිය රෝගී සංකූලතාවයක්. එසේම කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 74ක කාන්තාවක්ද COVID-19 වෛරසය අසාධනීය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී තිබුණා. අදාළ කාන්තාව COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර මියගොස් තිබුණා. එසේම කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48ක පිරිමි පුද්ගලයෙක්ද අද දින වාර්තා වූ කොවිඩ් මරණ අතරට අයත්. ඔහු නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දේවැඩිය රෝගී සංකූලතා COVID-19 ආසාදිනී සමග උත්සන්න වීමයි. ඊයේ දිනේදී නව ආසාදිතයින් 401 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දිනේත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 201ක්. එනුව මිනුවන්කොඩ බ්‍රැන්ඩික් සහ පැලියගොඩ මත්ස්‍ය වෙළඳසැල හා සම්බන්ධ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 14,500 සීමාව ඉක්මවා ගියා. එමෙන්ම බස්නාහිර පළාත හැරුණුකොට සසු ප්‍රදේශවල සමාජයෙන් ආසාදිතයින් 16 දෙනෙකු ඊයේ දින තහවුරු වූ බව වසංගත රෝග විද්‍යාශය ප්‍රකාශ කළා.
COVID-19 වෛරසය අසාධිත පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සමාජිකයින්ගේ සංඛ්‍යාව 825ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර පොලිස් නිලධාරීන් 628 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකා සමාජිකයින් 197 දෙනෙකු වන බවයි වාර්තා වන්නේ. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරු පිළිබඳ පරීක්ෂණ සඳහා පත් කළ බව වැඩපළන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා නීතිපතිවරයාට දන්වා තිබෙනවා. එම කණ්ඩායම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාගේ අධ්‍යක්ෂණය යටතේ අදාළ පරීක්ෂණ සිදු කරනු ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ. තවදුරටත් දිවයින පුරා පොලිස් බල ප්‍රදේශ 24ක් හොදකලා කර තිබෙනවා. එසේ හොදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් සොයා ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ගුවන් හමුදාව ඊයේත් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබුවා. ඒවන විට ශ්‍රී ලංකාව පුරා පුද්ගලයන් 77,500කට ආසන සංඛ්‍යාවක් නිරෝධායන වෙමින් පවතිනවා තමන්ගේ නිවෙස්වල නැත්නම් අදාළ පරිශ්‍රයන්වල මේ අය පවුල් 28,500කට අදාළ වෙනවා මෙම නිරෝධායන නියෝගයකට ලක් කරලා ඇති පිරිස් සෑම විටම තම නිවස තුලම නිරෝධායනය වෙන්න ඕනේ එම පරිශ්‍රයෙන් පිටතට පැමිණීම සපුරා තහනම් වෙනවා කොරෝනා වෛරසය ආසාදනය වූ වන් කඩිනමින් සොයා ගැනීම සඳහා සිදු කෙරෙන ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ හේවත් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් මෙරටදී සිදු කිරීම සඳහා අවසර ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවති මාධ්‍ය හමුවකදී. මේ දක්වා අපි සිදු කළේ රෝගීන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ පමණයි. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරලා තිබුණා වෙනත් රටවල භාවිතා කරනවා ඇන්ටිජන් බේස්ඩ් රැපිඩ් ඩයග්නොස්ටික් ටෙස්ට්ස් කියලා. ඒ පරීක්ෂාව සඳහා අවශ්‍ය තත්ත්ව පරීක්ෂාව සිදු කිරීමෙන් පස්සේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් නිර්දේශ කරලා තියෙනවා එය අපේ රට තුළ යම් යම් අවස්ථාවලදී පාවිච්චි කළ හැකි කියලා. ඒ අනුව අපි භාවිතයට ගැනීමට කටයුතු කරලා තියෙනවා. මිල ප්‍රමාණය අතින් PCR පරීක්ෂණයට වඩා වියදම අඩුයි. පරීක්ෂණය කරන්නේ සාම්පලය ලබා ගන්න ස්ථානයේදීමයි රසායනාගාර අවශ්‍ය වන්නේ නැහැ ලෝකේ පුරා රෝගීන් 5 කෝටි 50 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනකොට මරණ ලක්ෂ 13ක් වාර්තා වෙලා තියෙනවා දැන් මේ ඉදිරි මාස එකහමාර වගේ කාල සීමාව ඇතුළතදී මේ මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළයි ලෝකේ පුරා ඒ වගේම රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙයි ඉදිරි මාස එකහමාර ඇතුළත ලොකු අවදානමක් තියෙනවා විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටක දෛනිකව වාර්තා වෙන රෝගීන් ගණන දැන් 150,000 සීමාවෙන් එහා පැත්තේ තමයි දිනපතා වාර්තා වෙන්නේ ලංකාව විදිහට අපිට ගැළවීමකුත් නැහැ. ඒ නිසා තමයි අපි අපේ තත්ත්වයන් හරියට කළමනාකරණය කරගන්න වෙන්නේ. ඊට අපි දවස ගානේ රෝගීන් 400 500 සමහර දවස්වල 600 700 වගේ එකතු වෙමින් තියෙනවා. ඒ කියන්නේ අලුතෙන් රෝගීන්. ඒක ඊටාම අවදානම් සහගත සහ අපේ අවධානය දිනාගත යුතු සංකීර්ණ තත්ත්වයක්. මේ අතර අද සිට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය මට්ටක්කුලිය මෝදුර උයන ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනමින් සිදු කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබුණා. මෙහිදී අපි ප්‍රතිදේහ ජනක පරීක්ෂාවක් ඒ කියන්නේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කියලා කියනවා. මේ පරීක්ෂාව තමයි මෙතනදී අපි සිදු කරන්නේ. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක සමගම PCR පරීක්ෂණත් රුධිර පරීක්ෂණත් සංයෝගීව තමයි අද මෙතන සිදු කරන්නේ පරීක්ෂාව. පසුගිය යහපාලන ආණ්ඩුව මුළුමනින්ම ෆේල් බවත් ඒ තුළින් රටත් ජනතාවත් අසමත් කිරීමට ඔවුන් උත්සාහගත් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කැලණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්. අද අපිට ඉතාම වැදගත් දවසක්. අද ජනාධිපතිතුමා රට බාරගෙන වසරක් සම්පූර්ණ කරන දිනේ අද 2019 නොවැම්බර් මාසේ 17 වෙනිදා අපිට බාර දුන්න ඉතාම අමාරු රටක්. එදා බාර දුන්නේ යුද්ධයක් නැතර කරලා ජනතාවට නිදහසේ යන්න එන්න පුළුවන් රටක්. 2015 අපි මේ රට බාර දුන්නේ රටන වටිනාකම ඓතිහාසික වශයෙන් ඉහළ ලංගවල. 2015 ආණ්ඩුව එතෙක් අපි මේ මහ පොළොවේ කරලා තිබුණ සියලුම ව්‍යාපෘති වලින් පාලි ගන්න පටන් ගත්තා. අපෙන් විතරක් නොවේ අපි ඉද කරපු ගොඩනැගිලි වල නොපලි ගත්තා. බත්තල ගුවන් තොටුපළ වී ගබඩා කරා මාතෘ භූමිය ආරක්ෂා කරන්න යුද්ධයට ගිය රණවීරු අපරාධකාරයෝ හැටියට සැලකුවා. මේවායේ ප්‍රතිඵල ආවා. 2010න් පස්සේ එක බෝම්බයක්වත් පත්තු වෙන්නේ නැතිව ආරක්ෂා කරපු රටේ පාස්කු ඉරිදා ලෝකෙටම ඇහෙන්න බෝම්බ පිපිරු ෆේල් කරපු රටක් අපිට බාර දුන්නේ. අපිට දැන් දෙපැත්තක වගකීම් ඉතිරි වෙලා තියෙනවා 2015න් පස්සේ බිල්දාපු රටේ ආයි ගොඩ නගන එක අනෙක් අර්බුදයේ තමයි ලෝකෙටම මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන COVID-19 අර්බුදයට මුහුණ දෙමින් මේ රට ඉදිරියට ගෙන යන එක COVID-19 අර්බුදය නිසා රටට වෙච්ච හානිය යුද්ධෙන් වෙච්ච හානියට වඩා බරපතලයි කිව්වොත්
ගාතිචෝත්‍යක් නෙවෙයි මේ රටේ ජනතාව අසමත් ජාතියක් කියලා විරුද්ධ පක්ෂය හැමදාම හිතාගෙන හිටියේ මේ රටේ ජනතාව ෆේල් කියලා හිතාගෙන තමයි රටේ හැම දෙයක්ම පිටරටින් ගෙනාවේ හැම ආයතනයක්ම විකුණා දැම්මේ රට ෆේල් කියලා හිතාගෙන යහපාලනය ෆේල් කරපු රටේ ජනතාව සමතුම් බවට පත් කරනවා අපේ රටේ විශිෂ්ට සමාර්ථය ආරම්භ දෙනවා වත්මන් ආණ්ඩුව මේ වන විට මාධ්‍ය මර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. වර්තමාන රජය තමන්ගේ නොහැකියාව සහ අකාර්යක්ෂමතාවය තුළ රට වැරදි මාර්ගයට ගෙන යන මොහොතක රජයේ විවේචනය කරන මාධ්‍යවේදීන් සිරගෙදරට කැඳවාගෙන යෑමේ මහා මාධ්‍ය දඩයමක් ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන යන සෞභාග්‍ය ඉදිරි දැක්මේ ප්‍රකාශ කර තිබුණේ තවදුරටත් මාධ්‍ය නිදහස තහවුරු කරන බවටත් සියලුම බාධා ඉවත් කරන බවට නමුත් මාධ්‍යවලට විරුද්ධ වෙල්ල කරන අද මහා මෙහෙයුමක් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන යන කිසිසේත්ම මාධ්‍ය දඩයමට සමගි ජන බලවේගයේ අපි විපක්ෂයක් හැටියට ඉඩ දෙන්නේ නැහැ ආණ්ඩුවට මම කියන්න කැමති කරුණා කරලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හොඳින් කියවලා බලන්න. Tamanṭa risi matayak palakirime nidahasa uttarītara nītiyen tahuru karala thibena. Evan mohotaka rajayata mādhya daḷayam kriyātmaka karannata kisima hækiyawak næ. Ætta vaśayenma itāmatma nirdaya lesa mādhya prahāravan walata lakkunu pudgalayak mama. Namuth ilakkagata prahāra illa karannata api kavadavat katiyutu kalē næ. Mādhya śēstrayata atha tabanne epa. රජයේ විසින් ඊයේ ඉදිරිපත් කළ අයවැය යෝජනා සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ බැති ඇමතිවරුන් මෙලෙස අදහස් පළ කළා. කැලණි ගඟ දෙබා කරගෙන මණියක්කිත නාග රාජා මතුණා වගේ මේ සියල්ලම බොරු කරගෙන ගිය සතියේ ශ්‍රී ලංකාවේ නාමික ආර්ථික වර්ධනය ධන 6.7යි කියලා මෙන්න මේ අයවැය කතාවේ තියෙන මහ බැංකුවේ කියන උද්දමනේ 4යිලු මෙතනට අවිල්ලා කියනවා උද්දමනේ 8.2යිලු මේ මුළු කතාව තුලම එතුමාටම බැනගත්තා විකෘති කරන ලද සංඛ්‍යා දත්ත සහිත අයවැය ලේඛන ඉදිරිපත් කළේ යහපාලන රජයේ යටතේ අලුතෙන් මිනිසුන්ට ඉපදෙන්න අවස්ථාව දීපු ලංකා ප්‍රධානතම අයවැය ලේඛනයේ තමයි මේ අයවැය ලේඛනයේ කියන එක මම මතක් කරනවා මේ රජය තමයි නියම නව ලිබරල්වාදය ගෙනාවේ මේ රටේ ඉහළම ධන කුවේරින්ට ඉහළම බදු ප්‍රධානයන් ලබා දීලා රාජ්‍ය ආදායමෙන් බිලියන් 7800ක් නැති කරගත්තා අපි මෙතන කතා කරන මේ සංඛ්‍යා ලේඛන සහ ප්‍රතිපත්ති මෙතනින් එළියට ගිය ගමන්ම අපිට වෙනස තේරෙනවා මිනිස්සු අපිට කතා කරන දේවල් වලින් තේරෙනවා වතුකාම් කරුවන්ගේ රුපියල් 1000 වෙනකම් පඩිය වැඩි කරන එක නමුත් අද පත්‍රයේ තියෙනවා ඒ ව්‍යාපාර මේකට විරුද්ධයි කියන්නේ කොහොමද එතකොට මේක කරන්නේ පෞද්ගලික අංශය තමයි 80%කට වාගේ යන්නේ රැකියා වෙළඳපොලේ රජයේ අංශයේ 20%යි අපි අපේ ඉස්කෝලේ මට්ටමේ ඉඳලා විශ්වවිද්‍යාලයේ දක්වා ඒ විෂයපතේ අපි හදනකොට ඒ විෂයපතේ අපි හදනවද රැකියා වෙළඳපොලේ අවශ්‍යතාවය අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළවෙනි අයවැය මම හඳුන්වන්නේ කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින ජනතාවට කිසිම ක්ෂණික ප්‍රතිලාභයක් නොමැති ජාවාරම්කාර නව ධනපති පන්තියට බදු සහන ලබා දෙන සමස්ත ජනතාවගේ ණයබර වැඩි කරන තමන්ගේ සහ ගජමිතුරන්ගේ රන්ගේ කළු සල්ලි නීත්‍ය අනුකූල කිරීම සඳහා යෝජනා ඇතුළත් තේල් අයවැයක් කියලා. පාලම් 10000ක් හදන්න සල්ලි වෙන් කරලා තියෙනවා. කෝටි 700ක්. ඒක පාලමක් හදන්න ලක්ෂ 7යි. ලක්ෂ 7ෙන් පාලමක් හදන්න පුළුවන්. මගේ ආසනේ මම පාලම් 10 එකද එකක් ලක්ෂ 360යි. එතුමල්ලට ඔය කටහඬ තිබුණා නම් පහුගිය අවුරුදු 4 මාර ඇතුලේ අද එතුමල්ලට ආණ්ඩුවක් කරන්න තිබුණා. ඔය විදියට කතා කරලා තිබුණා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉස්සරහා. ඔය විදියට කතා කරලා තිබුණා නම් මහ බැංකුව කොල්ල කාපු වෙලාවේ අද ආණ්ඩුව පැත්තට වෙලා වාඩි වෙලා ඉන්න තිබ්බ ආණ්ඩුවක් තියාගෙන වියතුන් එකතු වෙලා අවුරුද්දක් කතා කරලා අයවැයක් අදලා ඉදිරිපත් කරලා තියෙනවා ඒ අයවැයත් අවුල් කියලා කියන්න ඕනේ එතනත් ෆේල් කෑලි කීපයකට අදලා සෙට් කරගත්ත අයවැයක් විදියට අපිට පේන්නේ සර්ගේ කොටසක් අගමැතිතුමාගේ කොටසක් සම්පූර්ණයෙන්ම කඳුකරේ ජනතාව අමතක කරලා දාපු අයවැයක් ගහපාලන ආණ්ඩුව බලයට එනකොට කොවිඩ් නේ ත්‍රස්තවාදයක් නේ තෙල් අර්බුදයක් නේ පෙබරවාරි මාසේ 27 වෙනිදා වෙනකොට ටයිකෝඩ් දාලා ඉංග්‍රීසියෙන් හොරගම් කරනවා වේලු කුමාර මන්ත්‍රීතුමාගෙන් අහනවා සියලු දෙන්න පුළුවන් උපරිමය දීලා හදාගත්තු යහපාලන ආණ්ඩුවෙන් දෙමළ ජනතාව වෙනුවෙන් ලබාගත්තු වරප්‍රසාදයක් මේ පාර්ලිමේන්තුවේ සභාගැබතුලට කියන. අද මෙතන ඇවිල්ලා කේන්ද්‍රීය ගෑවට වැඩක් වෙන්නේ නැහැ. පරණ කතාවල් වලට තමන්ගේ බැරිකම වහගන්න උත්සාහ කරාට කමක් නැහැ. රටේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරන්න. දැන් ඒව එක එක තිර නාටක බවට පත් වෙලා තියෙනවා.
දේශපාල වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් දැන් වදකන්පුර ජනතාව ගැන කතා කරා. අවසන් තුමා කිව්වා ළමණ ජනවරි මාසෙ 21 ජනවරි මාසෙට දවසේ වැටු පැටියට රුපියල් 1000ක් වදකපු ජනතාව ලබා දෙනවා කියලා කියලා දිනවා. ඉතින් මම කියන්න කැමති ඒ 10 වෙන්න ඕන මූලික වැටුප වෙන්න ඕන. සභාවකම අයිතිකරුන් ඔන්ලයින් මාධ්‍යමෝ කරලා කියලා දිනවා. අපිට කරන්න බෑ කියලා. අපි එක සාකච්ඡා කරේ නෑ කියලා. අපි එකක නෑ කියලා කියලා දිනවා. ඉතින් මොකද්ද මේ අගවත්තුමාගේ ආණ්ඩේ උත්තරේ? මෙතනත් තමයි පේන්නේ අපිට ගෝට ගාණ්ඩෝ ෆේල් මේ අයවැය දිහා බලලා අපි දකිනවා ඊයේ දවසේ විශේෂයෙන්ම ටෙලිෆෝන් එකේ පක්ෂය සමගි ජන බලවේගයේ පක්ෂයේ අයගේ යම් යම් ප්‍රකාශ අපිට අහන්න ලැබුණා. ඉතින් අපි අහනවා මේ කතා කරන අයගෙන් මුන්නාන්සලා අවුරුදු 5ක් මේ රට පාලනය කරපු අය. ඒ බාරගත්තු රට අවුරුදු 5ක් පාලනය කරලා අයවැය ලේකන 5ක් ඉදිරිපත් කරපු ඒ රජයෙන් අපි අහනවා ජනතාවට ලබා දීපු සහන මොනවද? හරියාකාරව ජනතාවට ඉෂ්ට කරා නම් යහපාල නාණ්ඩුව පාස් වෙන්න ඕන. නෑ යහපාල නාණ්ඩුව ෆේල්. යහපාල නාණ්ඩුව අසමත්. අසමත් නිසා තමයි යහපාල නාණ්ඩුව බොහොම පැහැදිලිව ජනතාව ගෙදර හැරී जनता बलापुरुतु मे इद्रिपत आय व्यय मेन मे जनता अत्यावश्य अवश्यता कोविड वसांगति पीडावट पत्ल सियल जनकुटस्वल्ट साधारण विसंधु इद्रिपत्न केटिकालीन योजना सह दिगुकालीन इस्तावर इलंग अवृद्धे आंडुए दैक्म कुमग्धन बंधव साकाचावा किद्रिपत् प्रायोगिक योजना इद्रिपत्ला नति आयव्य खटीरतम मे अय पेन आंडुअट उत्तर नति आयव्य खटीरतम अट दखिन्नति बरिकम नुहकिया पेन आयव्य खटीर අපවත්වී වදාන රාහුල්‍ය මහානිකායේ මහානායක අතිපූජ්‍ය ඩාපාන පේමසිරි නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය දබන ඉරිදා පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි. ඊයේ දින අපවත්වී වදාළ රාමංජ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන්නේ කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී. ලබන ඉරිදා දින උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා. විසි දෙවැනිදා පස්වරු දෙකට පල්ලිකලි බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී තමයි ආදාහන පූජෝත්සවය පැවැත්වෙන්නේ. රාජ්‍ය ගෞරව ඇතුව ඒ ආදාහන පූජෝත්සවය සංවිධානය වෙන බව දැනට ප්‍රකාශ වෙලා තිබෙනවා. ඒ විදිහට සිද්ධ වෙනවා. මහජන සහභාගිත්වයට සීමාවක් කරන්නේ නැහැ. සෞඛ්‍ය ක්‍රමානුකූලව ඒ විදිහට සහභාගි කරවීම පොලිසිය හමුදාව වහර අරන් තියනවා. ඒකට විදිහෙන් සිද්ධ වෙනවා. අපවත්වී වදාළ මහනාහිමිපාණන්ගේ දේහය මේ වන විට උන්වහන්සේ වැඩවිසු මැණික්කින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේ තැන්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය මහජන නියෝජිතයින් ඇතුළු අතිවිශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. රාමඤ්ඤ නිකායේ මහානායක අතිගරු නාපාන පේමසිරි මහානායක මාහිමිපාණන් වහන්සේ අපවත් වීම රාමඤ්ඤ නිකායට පමණක් නොව සියම් අමරපුර සෙසු නිකාය දෙකටද විශාල පාඩුවක්. ලාංකික බෞද්ධ ජනතාව භික්ෂුවකගෙන් කවදත් බලාපොරොත්තු වුණේ සුපේසල ශික්ෂාකාමිත්වයයි. අප මහානායක හාමුදුරුව අපවත් වන මොහොත වන තෙක්ම ඉතා ඕනෑකමින් ඉටු කළ බව අප කවුරුත් හොඳාකාරව දන්නා කාරණයක්. අපවත් වී වදාළ නාපාන පේමසිරි මහානායක මාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් අත්‍යවශ්‍ය සේවාවක් බවට නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනති යටතේ ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ආඥාවක් ලෙස ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. එය අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඊට අදාළව ඉටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන හෝ කවර ස්වභාවයක වුවද සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රම දායකත්වය අත්‍යවශ්‍ය මහජන සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කරනවා.
එම සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සැලකිලිට ගනිමින් එම සේවාවන් සැපීමට අවහිරයක් හෝ බාධාවක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කළ බව සඳහන්. මේ වෙලාවේ අධිකාරී ජනාධිපතිතුමාගේ ලේකම් විසින්තුමා විසින් අපේ වරාය අධිකාරිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරලා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිනෝ. ඒ ප්‍රධානම හේතුව වෙන්නේ විශේෂයෙන් වරාය අත්‍යවශ්‍ය සේවාවක් තමයි. නමුත් මේ අවස්ථාවේදී විශාල මේ කොවිඩ් එකත් එක්ක විශාල බලපෑමක් අපට ඇති වෙලා තිනෝ. මේ බලපෑම නිසා අපේ විශේෂ ක්‍රියාකරුවන් යම් ප්‍රමාණයක් ආසාදිත තත්ත්වයට පත් වෙලා තිනෝ. එතකොට ඒත් එක්කම ඒ නිරෝධායනයට සෑහෙන පිරිසක් අපි ලක් කරලා තිනෝ. ඒ නිසා මේ අත්‍යවශ්‍ය සේවාවක් හැටියට වරාය පවත්වාගෙන යාමට යම් යම් බාධක සෑහෙන ලෙස ඇතිලා තියෙන වරාය අධිකාරියට වගේම අනිකුත් අත්‍යවශ්‍ය ආශ්‍රිත සේවාවල් සහ අනිකුත් පරියන්ත හැම කෙනෙකුටම මේ බලපෑම ඇති වෙලා තියෙනවා. මේ බලපෑම මඩ පවත්වාගෙන රජයේ ආයතන නිසා අපට සිදු වෙනවා తాවකාලික ක්‍රියාමාර්ග වලට යන්න. ඒ කියන්නේ අපි විශ්‍රාමිකයන් කැඳවන්න සිදු වෙනවා. එතකොට අපේ වෙනත් මිනිස් සම්පත් සපේන ආයතන වලින් අපට ගන්නට සිදු වෙනවා. කණ්ඩායම් බඳවා ගන්නට සිදු වෙනවා తాවකාලිකව. මේ වගේ දේවල් අපේ තියෙන නීති රීති රාම යටතේ කිරීමට අපහසුතාවයක් තියෙන නිසා මේ නීතිමය පසුබිමක් අපට ලබා දීමට තමයි විශේෂයෙන්ම මේ අපි අත්‍යවශ්‍ය සේවාවක් බවට මේ වෙලාවේ පත් කරලා තියෙන්නේ. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් නව ගුවන් හමුදාපතිවරයා ලෙස පත් වූ එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා තම දුරේ වැඩබාර ගැනීමෙන් අනතුරුව කොළඹ අගරදුකුරු මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැහැදක ආශිර්වාද ලබා ගැනීම අගරදුකුරු නිල නිවසේදී සිදු වුණා. මෙහිදී ගුවන් හමුදාපතිතුමන් හට අගරදුකුරු හිමියන් විසින් ආශිර්වාද කිරීම සිදු කළ අතර නව තනතුරට පත්වීම පිළිබඳව සුභාශීර්ෂණද එක් කර සිටියා. මත්තේගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායි ඉංජිනේරු සේනාංකය විවෘත කිරීම සහ එම පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත නව සේනාංක මූලස්ථාන ගොඩනැගිල්ල වෙනුවෙන් මුල්කල් තැබීම අද සිදු වුණා. ඒ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගල්කිරියකම ප්‍රදේශයේ වගාබිමක සිටි දින 10ක් පමණ වයසැති හඳුන්දෙවි පැටවකු වගාබිම් හිමිකරුට හමු වී තිබෙනවා. පසුව එම පැටවා ගල්කිරියකම වනසත්ව අඩවි කාර්යාලයට බහර දීමට වගාබිම් හිමිකරු විසින් කටයුතු කළ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. කළුතර බේරුවල අලුත්කම මොරොන්තුඩුව වාදුව ඇතුළු ප්‍රදේශ රසක කාන්තාවන්ගේ අත්දැක් පැහැරගෙන යනු ලැබූ සැකකරුවන් දෙදෙනෙකු දොඩංගොඩ පොලිසිය විසින් අතරංගුවටගෙන තිබෙනවා. මෙලෙස අතරංගුවටගත් පුද්ගලින් මේකහදන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එම සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4ක්ද සිය බහරයටගත් බවයි පොලිසිය සඳහන් කළේ. රාත්‍රී පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.